ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය යොමු වන්නේ දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලේ නායකයෙකු ලෙස සැලකෙන සමයන්ගේ කණ්ඩායමේ වෙඩිකරුවෙකු ඉඳුනිල් වජිර කුමාර හෙවත් ඉන්ද්‍රා නැමැත්තා පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන සමයන්ගේ කණ්ඩායමේ වෙඩිකරුවෙකු වූ ඉඳුනිල් වජිර කුමාර හෙවත් ඉන්ද්‍රා නැමැත්තා පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අත්අඩංගුවේ පසු වූ ඔහු ඉන් මිදී පලා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඊයේ රාත්‍රියේ නවගමුව ප්‍රදේශයේදී ඔහු මෙලෙස පොලිස් අත්අඩංගුවෙන් පලා යාමට උත්සාහ දරා ඇති අතර එහිදී වෙඩි තැබීම සිදු වී තිබෙනවා. පුත්කල ඝාතන මංකොල්ල කැම් කප්පම් ගැනීම ආදී චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහු පසුගියදා හෙරොයින් ග්‍රෑම් 10ක්ද සමග නවගමුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ගුවන් හමුදා බුද්ධ්‍යාවේක්ෂණ පද්ධතිය මගින් සහ පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ අවිසහ යුදෝපක්‍රම අංශයට ලද තොරතුරුකට අනුව මුතුරාජවිල රක්ෂිතය තුළ සිදු කරගෙන ගිය මහ පරිමාණ අනවසර මත්පැන් නිෂ්පාදනාගාර රැසක් විනාශ කිරීමට ගුවන් හමුදා නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත් වී තිබෙනවා. මෙම මෙහෙයුම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක්ද යොදාගෙන තිබපයි ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ. උතුරු පළාතේ කේරළගංජ අජාවාරමේ නිරත වූ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු වවුනියාව පම්පමඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පූවර සංකුලම පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යුද හමුදා බුද්ධි නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි. සැකකරුවන් කිලිනොච්චිය සිට වවුනියාව දක්වා කේරළගංජ ප්‍රවාහනය කරමින් ජවාරම්කරුවන් වෙත ලබා දෙමින් පැමිණ සිටියේදී කේරළගංජ කිලෝග්‍රෑම් 2ක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අත්අඩංගුවටගත් සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස වෘදු 24 38 අතර පසුවන්නන් අතර සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි 25ක් හඳුනාගෙන ඇති බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. ඒ කොළඹ පැවති වැඩමුළුවකට එක් වෙමින් බස්නාහිර පළාත තුල දැන්ට ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි 25ක් අඳුරගෙන තිනවා. ඒකේ කණ්ඩායම් 20ක් ඉතාම ක්‍රියාශීලී මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. මේ 25ේ සමාජිකෙන් 380 දෙනෙක් ඉන්නවා. ඒකෙන් සමාජික 346 දෙනෙක් දැන්ට ක්‍රියාකාරී වෙන්නවා. ඊවස්සේ ක්‍රියාකාරී නොවන කණ්ඩායම් 5ක් සහ සමාජිකෙන් 42ක් අඳුරගෙන සිටිනවා. ඒ විශේෂයෙන්ම තියෙන මේ 388ක් වෙච්ච මේ බස්නාහිර පළාතේ පාතාල කල්ලි කණ්ඩායම සමාජිකයන්ගේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සම්බන්ධ ගැටලුව. දැන් මේ 388 දෙනාගෙන් සිර දඬුවම් ලැබලා 6 දෙනෙක් දැන්ට සිරගත 130ක් දැන්ට රිමාන්ඩ් වන්දනාගාරයක ඉන්නවා. මේකේ අවාසනාවන්ත තත්ත්වය තමයි මේ 6 දෙනා සහ මේ 130 දෙනාව පොලිසිය විසින් පොතරම් බෙහෙස වෙලා අත්අඩංගුවට අරගෙන වෙලා බන්ධනාගාර ගත කරත් මේ 136 දෙනාම බන්ධනාගාරය තුල සිටමින් ඒ අය තමාගේ කටයුතු ඉතාම හොඳින් ආරක්ෂා සහිත විඳින්න කිරීම තමයි අපිට පොලිසිය වශයෙන් මුණ පාණ්ඩ වෙලා තියෙන ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙනවා. මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් තමයි වර්තමාන ආරක්ෂක ලේකම්තුමාගේ දැඩි අවධානය යොමු වීමෙන් පසුව මේ අය බන්ධනාගාරය තුල ජංගම දුර්ගත මාර්ගයෙන් සහ වෙනත් පණිවිඩකරුවන්ගේ මාර්ගයෙන් අපරාධ මෙහෙවීම පාලනය කිරීම සඳහා දැන් මේ වෙනකොට සෑහෙන විධිමත් ක්‍රියාමාර්ග රාශිය කරන් තිනවා. මෙහෙවීම වැළැක්වීමට විශේෂ කාර්ය බලකායේ සහභාගිත්වයත් අරගෙන සුවිශේෂී කාර්යභාරයක් මෙවැදී ආරම්භ වෙලා තිනවා. එය 100%ක් මෙතෙක් සාර්ථක වී ඇතයි කියලා අපිට කියන්න බැරි වුණත්
යම් කිසි දුරකට මේක අඩාල වීමක් දකින්න හම්බෙනවා අපිට ඉදිරියේදී මේ එළියේ දින අපරාධ වළක්වන්න අවශ්‍ය නම් මේ අයගේ බන්ධනාගාර තුල සිට කරන ක්‍රියාකාරීත්වය අපිට පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වෙලා තියෙනවා ඊට පස්සේ මෙයින් මේ අපමත ඉන්න පිරිස අතරින් 123 දෙනෙක් නියමිත දිනවලට අධිකරණය පෙනී සිටින්මින් නමුත් කප්පම් ගැනීම සහ මද්‍රව්‍ය ජාලය මෙහෙයුම් සිටින බව පසුගිය දිනවල කරපු අත්දැකීම් වලින් ඉතාලි තා පැහැදිලිව පේනවා මේ අය ඉතාම සූක්ෂම ආකාරයට මද්‍රව්‍ය ජාලය සහ අපරාධ මෙහෙයුම් සිදු කරනවා මේන් පස් දෙනෙක් වරෙන්තු ලැබලා ඉන්නවා මේ විදිහ හතර දෙනෙක් අත්දැකීම් කරන් තියෙනවා ඒ වගේම සොයා ගැනීමට නොහැකි 16 දෙනෙක් ඉන්නවා ඒ වගේම විදේශගත වෙච්ච 25 දෙනෙක් මෙතන ඉන්නවා අපි දන්නේ නැහැ මේ 16 දෙනාත් ඇවිල්ලා නීත්‍ය අනුකූල නොවන මාර්ගෙන් රටෙන් බැහැර වෙලාද කියලා ඉවරලා ගරු අධිකරණයෙන් අපි විවෘත වරෙන්තු නිකුත් කරවාගෙන මේ වෙද්දි මේන් 19 දෙනෙකුට රතු නිවේදනය ලබාගෙන තියෙනවා රෙඩ් නෝටිස් එකක් ගත්ත පමණින් පුද්ගලෙක්ව රටට ගෙන්වා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැති නිසා උදාර්පණ නීතිය හෝ කුමන හෝ ක්‍රියාමාර්ගෙන් අපි මේ අයව ගෙන්වා ගැනීම විශේෂයෙන් මෙතනින් සැලකිය යුතු පිරිසක් ඉන්දියාවේ තමයි ඉන්නේ आन विलुंदाव अभय भूमियट आयात इडमाक अनवसरे नेलिपेहली किरीमे सिद्धियत संबंध व्यापारिके को अत्तरंगुवट गिन तिबेनवा මෙරට දෙවන රම්සන් තෙත්බිම වන ආනවිලුන්දාව අබේ භූමියේ කොටසක් පසුගියදා ඩෝසර් කර විනාශ කර තිබුණා. එම විනාශය සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රය සහ එහි රියදුරු ඊයේ පසුරුවේ මූන්දලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා. මෙලෙස විනාශ කර ඇත්තේ කඩලාන ප්‍රතිස්ථාපනය කිරීමට යෝජිත අක්කර 2ක පමණ කොටසක් වන අතර ඉස්සන් කොටුව ඇති කිරීම සඳහා කිසියම් පිරිසක් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ මෙම විනාශය සිදු කර තිබෙනවා. එම අභය භූමිය තුළ කඩලාන විනාශ කරමින් සිදු කළ ඉස්සන් වගාව වසර 20කට පමණ පෙර නවතා දැමුණා. ඒ කලපු වසල ඇති ඕලන්ද ඇලාශ්‍රිතව මෙම භූමියේ තිබූ ඉස්සන් වගාවට බලපෑ ආම්ලික තත්ත්වය සහ ලෙඩ රෝග මූලික කරගනිමින් එයත් සමග ජෛව විවිධත්වයකින් යුතු සමස්ත පරිසර පද්ධතිය රම්සා තෙත්බිමක් ලෙස 2001 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණා. 2020 පෙබරවාරි මාසයේදී පරිසර අමාත්‍යාංශයේ උපදෙස් මත විනාශ කළ කඩලාන පද්ධතිය යලි ප්‍රතිස්ථාපන කිරීම ආරම්භ කිරීමත් සමග මෙම ක්‍රියාදාමය වැළැක්වීමේ අරමුණින් මෙලෙස යම් කිසි පිරිසක් ඩෝසර් යොදාගෙන ඉස්සන් කොටු යලි සකසා තිබුණා. සමගි ජනබල වේගයට සහාය පළ කිරීම හේතුවෙන් පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කෙරුණු එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් පිරිසකගේ පෙත්සම් සලකා බැලීම ලබන දෙවනිදා සිදු කිරීමට අභියාචන අධිකරණය තීරණය කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය පක්ෂයට සහයෝගය පළ කිරීම හේතුවෙන් තම මන්ත්‍රි ධුර අහිමි කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන ඇති තීරණය ගැසට් කිරීම වැළැක්වීමේ නියෝගයක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් 40ක පමණ පිරිසක් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් අද අභ්‍යාචන අධිකරණයේ හමුවේ සලකා බැලුණා. මෙම පෙත්සම අද අභ්‍යාචන අධිකරණයේ සභාපති විනිසුරු HMD නවස් සහ සෝවිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභ්‍යාචන අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. මෙහිදී මන්ත්‍රී දුර අහිමි කරනු සමගි ජනපල වේගයේ පක්ෂයට සහාය පළ කරන එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා කරුණු ඉදිරිපත් කළා. ඉන් අනතුරුව පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන දෙවනිදා සිදු කිරීමටයි අභ්‍යාචන අධිකරණය නියම කළේ. පෙත්සම් කරුවන් අධිකරණයේ හමුවේ කියා සිටින්නේ කිසිදු සාධාරණ විනය පරීක්ෂණයකින් තොරව තම පක්ෂ සමාජිකත්වයේ අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයකත් තීරණය නීතියට පටහැනි බවයි. එබැවින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට අනුව තමන්ගේ පක්ෂ සමාජිකත්වයේ නිරපීමේ නියෝග ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීමේ ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් අභ්‍යාචන අධිකරණය වෙත මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. යාල රක්ෂිතේ කුමුකන් ඔය ආශ්‍රිතව පිහිටි කැබිලිත් පූජා භූමිය පිහිටි පරිසර පද්ධතිය ක්‍රමක්‍රමයෙන් විනාශ වී යෑමේ අවධානමකට ලක් වී තිබෙනවා. මේ ඒ පිළිබඳ අනාවරණය යාල ජාතික වනෝද්‍යානයට අයත් රමණීය කුමුකන් ඔය ආසන්නයේ පිහිටි කැබිලිත්ත දේවාලය ගුප්ත හාස්කම් රැසක් සහිත ස්ථානයක් ලෙසට මෙරට ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙන ඓතිහාසික පුදබිමක්.
ලංකාව ආක්‍රමණය කළ විදේශීය ජාතීන් මෙරට බුදුදහම සහ දේවාගම වනසමින් දේවාල සහ පන්සල් කොල්ලකමින් දේශීය උරුමයන් වනසමින් සිටි සමයේදී කතරගම දේවාලයේ වස්තුව රැකගනු පිණිස එකල සිටි කපු මහත්වරුන් මෙම කැබිලිත්ත දේවාල භූමියට පැමිණි බවයි ජනප්‍රවාදයන්හි සඳහන් වන්නේ. කෙසේ වෙතත් අද වන විට මෙම දේවාල භූමියට අත්ව ඇති ඉරණම එහි ඓතිහාසික වටිනාකමට දැඩි බලපෑම් එල්ල කොට තිබෙනවා. වන්දනා නඩවලින් පැමිණෙන බොහෝ පිරිස් දේව භක්තිය පසකලා මෙම ස්ථානය විනෝද පිටියක් බවට පත් කරගෙන ඇති ආකාරය අප කැමරාවේ මෙසේ සටහන් වුණා. කුඹුකන්නොය ආශ්‍රිත මෙම රමණීය පරිසරයේ කූඩාරම් තනා ඉවුම් පිහුම් කටයුතු සිදු කිරීම හේතුවෙන් පරිසරයට එල්ල වී ඇති හානිය මෙතෙක්යි තක්සේරු කළ නොහැකි තරම්. රාත්‍රී කාලයේදී ඇතමුන් සූතු ක්‍රීඩා කරමින් දුම් පානය කරමින් දේව අඩවිය අවභාවිතා කිරීම හේතුවෙන් මෙම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා. කතරගම දෙවියන් ජීව මානව භවනානුයෝගීව වැඩවෙසෙන බවට මෙරට ජනශ්‍රුතික විශ්වාසයන්හි සඳහන් රමණීය වනපියසක පිහිටි මෙම කැබිලිත්ත දේවාලයට අද අත්ව ඇති සෝචනීය තත්වයේ විමසා බලා කඩිනම් පියවර නොගත හොත් කැබිලිත්ත දේවාලයද ඉතිහාසයට එක්වන නෂ්ටාවශේෂ පුදබිමක් වනු ඇත. ඓතිහාසික ස්ථාන මෙන්ම ස්වාභාවික පරිසර පද්ධති රැක ගැනීම සඳහා සමාජ සංකතනයක් ඇති වී ඇති කාලවකවානුවක මෙවන් උරුමයන් ආරක්ෂා කිරීම ජනතාව සිය යුතුයකමක් හා වගකීමක් ලෙස සලකා කටයුතු කළ යුතු බව අපි අවධාරණය කරමු. ඊයේ දින නව ආසාදිතින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 2989ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී COVID-19 ආසාදිතින් තිදෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලින් තිදෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි අයවලුන් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඒ අතර එක්සත් අරාබි එමිරුරාජ්‍යයේ සිට පැමිණි අයෙකු, කටන් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙකු ද ඇතුළත් වෙනවා. ඒ අනුව තවදුරටත් පුද්ගලින් 135 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර පුද්ගලින් 2842 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. COVID-19 වෛරස තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 232 දෙනෙකු ඊයේ සහ අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ගුවන්තොටුපළේදී සිදු කරනු ලැබූ PCR පරීක්ෂණ අනතුරුව ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කළ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළේ. ඒ පුතත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයේ අවසන්. අප නැවත ඔබ හමුවන්නේ පසරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.